ස්ට්‍රලයාාවේ ශිරනි හම ස්ට්‍රියයා දලයි මේ ප්‍රශ්නය ොමු කරලායෙන්නේ කොටි සෙනසුන් එදිකිරීම වගේම වෙහෙර පිහාර ඉදිකිරීම ආදී මහාපුුණ්්‍යකර්මයන් ැබන්ඳු ආනිශංශ ලබාදය ඇද කියලා පින්හන ප හමුඳරන. සබබං දදෝච යොෝහෝදී දදාහටි උපස්සයන් දේශනාව තියෙනවා බුද්ධ ශවාසනය වෙනුවෙන් සියල්ලින් සියල්ලම දුන්න පිනවෙනවා කුටියක් සේනාසනයක් අදල පූජා කළම එකන්නේ. බුදු සසුන වෙනුවෙන් දිය යුතු දේ මෙච්චරයි මේ ප්‍රපණයි කියලා අපට පෙන්න්නන්න බෑ සීමාවක් මේ උපකරණ මේ දේවල් කියලා. හැබැයි යම් බඳදු සත්පුරු සේක්, බුදුසුන වෙනුවෙන් කොටි සෙනසුනක් හදළ පූජා කල හොත්තින් එයා බුදු සසුන වෙනුවෙන් ද යුතු සියල්ලම දුන්නා වෙනවා. එතකොට බලන්නේ කොච්චර වටිනාාවති නද කියලා බදුසුන වෙනුවෙන් සියල්ලම දුන්නවවෙන්නේ කොටයක් හදල පූජකලොත් පමණයි. ඒ ඒයි හෙම කියන්නේ කුටියක් හදල කුටිසෙනසුක් විහාරයක් හදල පූජ කරහම ඒ කුටිසේ නාසනය තුළ ශසනය පවත්වන්න තුළන් භික්ෂන් වහන්සේගෙනකොට ඒ භික්‍ෂූන් වහන්සේර සමාධි ප්‍රඥ වඩනවා එන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන ශාසනය පවත්වවන්නට සියලූ ධර්මකාරණ සිද්ධවෙන්නේ ඒ කුටියය තුළ ඒ සේනාසනය තුළ ඒ විහාරය තුළ එ බුදුසුන පවත්වන්නට ඒ කුටිය උපකාරවෙන බැවින් ඒ ිය ල ර පින් ඩ පාසේ සන ලාම් පසගෙන සසිව් පසේම ක්‍රාත්මකි වෙනවා පූජා කරන්නට පුොළුවනි. න්නේ නිසා බුදුසසුල්ල සියල්ලමදු මහා ගුසලේ අර කුටිසිෙන සුන හදල ප ජා කරන කුටේ හදල පූජා කරන. උින්වතාටු බින්වතයට ලැබෙනවා. එතකොට කුටියක් කලකොමමම කටුමැටිග හල්ල පොල්ලතු හෙවිල්ල හෝ හදල පූජකරත් ඒයා නි සංසේ ලැබෙනවා. ඉතින් එම නිසා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එවැනි කුටිසෙනසුන් හදල පූජාකිරීම සංසාරයේ අපම අනුසස් එක ජීවිතයක දෙහික නෙවී පින්වත්නි විශේෂයෙන්ම කුටියක් හදල පූජා කරහම භවයක් බවයක් පාසා. බුද්ධ ශාසනයේ මුල්කරගෙන ඒ කුටි පූජාවක ලහනම් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් සංසාහරි උපදින ජීවිතවලද කවම දාවත් ගයක්ත් දුරක් නැතුව මහ පාරකට වැටන්නේනෑ. ජලයන් තමන්ගේ නිවස විනාසවෙන්නේ නෑ ගිින්ඉින් විනාස වෙන්නේ නෑ සුර සතුරන්ට විනාස කරන්න බෑ රජයට පහැරගන්නට බෑ මොනම ආකාරයෙන්වත් තමන්ගේ ජීවත් වන නිවාහන විනාශයට පත් කරන්න බැහයි කියන එක ධර්මයට අනුව පැහැදිි කරන්නට ඕනි එවගේ. දිබ්්‍ය ලෝක තුළ දි්වමේ මාලිගා පහලවීම ආනිසය ලැබෙන දැම් බලන්න චිත්ත්‍ර කියෙන ගරපතිතුමාට. සත්මහල් ප්‍රාසාධයක් පහල වන දම්ඹරත්තරැංවලින්තමයි කනු සකස් වුණේ. මැනිික්වලින්තමයි දියමන්තිවලින්තමයි ටයිල් එමනැත්තැම් පොළුව සකස් වුුණේ. සත්මහල් ප්‍රාසා දෙයක්. මෙ පහල වනේ ඒචිත්ත ග්‍රෝපතිතුමාට මොකද්ද ආනිසන්සය සසර කුටි පූජාවේ ආනිසන්සය. ඒ එවගේම නන්ද මානවකතුමා. තුමට මහා මාලිගා පහළ වුණා ධනසාලාවක් හදලා බුද්ධාප්‍රමුක මහා සංගරත්නයට භූජාකිරීමේ ආනිසංස පලයෙන්. එනිසා මෙවැනි ආනිසංසාපි ධර්මයට අනුව දැනගත් අහම අඩුමතරම කුටියක් හදල බූජ කරන්න බැරිවින්නඩ පුුවන්. ඒ කුටියේ සඳ එක ගඩොලියකින් එක සිමින්න්ති කොට්ටියයකින්. ඒවනැත්තං වැලිකූඩයකින්. ඒ මොනොත් බැරිනං තමන්ගේ ස්්‍රමයෙන් හරි ගිහි දායක වනාානං ඒවගේ ඒ වගේ බුද්ධිමය වසික පිත්තුම කුටිය හදකොට බද්ධම. ඒ සැසුම හදලන ්ලෑන්්න හල දෙනොකීම. ඒ ඒ ඒකත් අර කටිය හදන්න මනමේ වසන් දුල දානයයක් වන බද්ිමේ දායකත්වයක්. ඒ මහුද බැන අනේ සාද හධ කල සතුටනාගේම ඒතරන් අපමන අනුසස් ලැබෙනනව ද නිසා විශෂම දැන් පසුග ගං අතුර කාලිදේ. අපේ රටයේ මේ පසුගේ සතතියේ ගෙවල් නා ප තු ියල දේපල විනාස්ස වන ඇතෙෙන්ම කොටි ැනසුනක් අදල කුටියක් දල ූජ කල තිවරන ොන විද . ගේ ීත්වන නිවස තමන්ගේ නිවස උපරන නිවස ආශ්‍රීතියන තමන්ගේ වපසරේ හන පති නැහැකිෙන බල කට කොච්චරමේ ආනිසංසා පටතියන ද නිසා ල්බ න රේ දග න හති වනේ ප්‍රශ්නේ නිසා ඇතුමේ ටමි තක්කන වගේ බහෝදනකට මතක්කරන ඔබේ එකතු වෙලා එනි බුදස වවුව කොටිසැසු හද ඔබට ශක්ති ප්‍රමාණින් ලක් කෝටි නන්ග දංකරන්න ැරිවින්න පුළුවන්. ඔබට පුළුවන් ගඩොලියකින් සිමින්න්තිි කොට්ටයකින් ද වචනයක බද . දයක වන්න බදුසුන වෙනුවෙන් සියල්ලම පූජාගර ප්‍රමාණනි ංන්යෝට ලබන්නට ළ ුවන්ක තියන. ද හන් නාවක් දක්කළම කොට සු ජාගීම ස හඳද ොද සමහර ඇ තු මතයක් ේෙනවා. ොට හද ර ල් ල් න්න හැයි හන්සේ ද පහැලි කරල න්න ඒ දාරතර පින්කමට සහ සම්බන්ධ වන්න පුුවන් ආකාර ගනාවක්. රහිමලන් අපට ින් කරන්න කුසල් රැස් කරගන්න ඕනෑ තරම් මාර්ගතියනවා. එතින් මේ ධර්මය පිළිබඳව ලබාගන්නාව නිවරදි අවබෝධය, බලන්න ඔබේ ජීවිතය වඩ සාර්ථක කරගන්න ොනතරම් ඉහල්ලෙනවාද. විශෂම මේ ෞක ජීවිත. ඉන් අනතුරු අපි ලබන ලෝකොත්තර ජීවිතේ, වඩාති හ පත් එකක් බවට පත්කරගන්න මේ ධර්මය පිළිබඳව ලබාගන්න නිවරදි අවබෝධය මොනතරම්න්නනම් පිටි බයක් වෙනවාද. එතින් එනිසා මොහොතකට හිතන්න. අපිදිනෙකට සතියකට මාස්සෙකට අවුරුදගකට නිකා නිස්කාරණය කොයිතන මුදල් කන්දරාවක් විනාස කරනවා දියදන් කරනවාද. අර්ථ සම්පන්න විදිහට මේ මුොදල ඒකරාශි කරගෙන අර්ථ සම්පන්න විදිහෙ කට ුත්තක් කරන්න පුොළුවන්නම්. මෙ වගේ පිංකමට සහසා සම්බධ වෙන්න්න පුළුවන්න්න. ඒ මුදල් යෝදන්න පුළුවන්න්නම් මොනතරම් ප්‍රතිපඵලයක්කයිෙන් අත්තිනොද. අපි හෞඳන බවාාසිරේ බෙහවින්ම පින් මේ කාරණාව මතක් කල්ලදන්න.